සෞභගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳන් පරිදි රටවෙනුවෙන් වැඩ සංස්කෘතියක් ඇැකිීම සදා උපධදිධාරින් හැට දහස බඳවා ගැනීම සිදු කරෙනවා. උපධදිධරින් පනස් දහසකට රැකාදීම ල්llම් පත් කැදවුවවද ජනතිිපතුමාගේ උපදිස් පරිදි හට හසක් බඳවාගැනීමට රජය පසුවතීරණය කලා. සමාරමක උත්සවේ විනාටි විසි පහකටසීම වූ සරල උත්සයක්වීම විශේෂත්වයක්. අද දින රජ්‍යසවයටයකුූපාදිධහරින් සං්‍යාව පනස් දහස් එක සය හැත්තෑ හත් දෙනෙක්. ඉන් තිස්සට දහස් ත්සය හැට දෙනක පාදිධහරරි කාන්තාවන්. පත්වීම් ලබූ කලා උපදිධහරින් සංඛ්‍යාව තිස්සෙක්දහසෙකසිය හත්තෑ දෙදෙනෙ. රැකයා සඳහා උපධධාරින් වර්ග කරනයේද. අභ්‍යන්තර උපාදිලත් විසි නමදහස් සෙකසිය පනස් හහිධනෙකු සහ, බාහිර උපාදිලාබින් විසිදහස්තුන්සේ විසි දෙදනෙක තුළත්රගෙන තිබෙනවා. භික්‍ෂූන් වහසේ දහසකටද පත්ම් පිරිනැමුණ. නිජංශයෙන් එක්දහස අටසඇතිස් නම දෙනෙකු කළමනාරන හද්දහස් දෙසිය ඇත්තෑ අට දෙෙකු විද්‍යා උපාධධාරින් හරදහස් හාරසිය අනු හතර දෙෙකු දේශී වෛදකසිය හතිස්තුන් දෙනෙකු සම සෞඛ්‍ය එකසිය හැට එක් දෙනෙකු. පරිගනක තාක්ෂණ උපාදිධාරින් නමසිය අසුම් නම දෙෙකු. ඉංජනරු සහ නීති දෙසිියඇතිස්තුන් දෙෙු සහ ගනකදි කරන ඩිප්ලෝමධාරින් එදහ නැසිය හය දෙනෙකු අද පත්වීම් ලැබූ පිරිසට අයත්. සංහර්ධන ක්‍රියාදාමයට සක්ක්‍රීව දායක වන්නේ ජනාතිපත්තුමා පත්වීම ලාබීන් ඉල්ලාසිටිය. රාජ්‍ය සේවයට බැඳුණන් පස්සේ මූලික වගකීම තමයි දුප්පත්කමින් මිඳනු රටක් ගොඩ නැගීම. දුප්පත්කම වැඩිම ග්‍රාමීය ප්‍රදේශවල, කෘෂිකර්මාන්තය යදන්නේ වැඩියෙක්ම ග්‍රාමීය පසුබි මක තියෙන අය. ඒහින්ද තමයි අපි මේ ග්‍රාමීය ප්‍රදේශවල රාජ්‍ය සේවය වැඩි කරන්නේ. එය එට හරිවිදියට සේවය කිරීම ඔබගේ වගකීම. ඒ වගේම අපේ ප්‍රශ්නවලට තියෙන විසඳුම අපි ප්‍රතිපත්වයක් වශයෙන් කියලතේ. අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩ නගෙන එකයි කියලා. ගත ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය, ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්නට ඔබ සිරුදනෙක්ම වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ තියෙන දිලුඳදුකම නැතිකරන්නට මූලිකත්වය දීලා තියෙනවා. එ සුමානය අපි දිලිඳදු පුද්ගලයන් ලක්‍ෂයකට රැකයවන් ලබා දෙනවා මේ සංවර්ධන ක්‍රමවේදේ කොටස්කරුවන් වෙන්නට කියලා, මම මේ අද රැකයමන් ලැබෙනු පා්ධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රටට අවශ්‍ය ශේෂත්‍රවල දැනුම වැඩිකරගන්නට මම බලාගින් ඉල්ලා සිටිනවා. රතුරු තාක්ෂණය පරිගනක තාක්ෂණය වගේව නැතුව අද අපේ රටට හරි අමාරුයි නිසි සේවයක් ලබා දෙන්න. තින් ඒශේස්ත්‍රවල දැනුම ලබාගනට ඕන තින් ඒ කෙරෙහි තමන්ගේ අවධානය යොමු කරන්න. අග්‍රාමතය මහින්ද රජ පක්ෂහ ආර්ථික පුනර්ජීවන පිළබඳ ජනතිපති කාරසාතක බලකාය ප්‍රධන බැසිල් රාජක්ෂ මහතොරන් උත්වේට එක් ට ම ජපක්ෂ රි බඳදුලගු වර්ධන ජනක බන්ඩාරතෙන්ඩකෝන්, ෙලිය රමු කල් ඩ සලහ පෙருම මත් රජපක්ෂ නමාත්‍යවරන්ද, රාජ්‍ය අත්‍යවරුන් කිහිපදනෙක හ අමත්‍යශ කම්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක් සිටිය. උපධදිාරට පත්තිම් ප්‍රධානය දිවන පුරා පිහිට දිස්්‍රික්හ ප්‍රදශය කා යායලදද අද සිදු කරුණ. පත්ම් ලාබින් කත්ව කුසලතා හා කල්ප වර්ධන පිළිබඳ වසක පුහුවකට යොමු කරෙනවා. සති තුනක නායකත්ත නවාසික පුහුණුවක් තවත් සති තුනක කළමනා කරය පිබඳ පුහුණුවක්, තවත් සතිතුනක් රාජ්‍ය ආයතන කාර් භහරය පිළබඳ හුණුවක් මෙන්ම සති තුනක පෞද්ගලික ආයතනයක පුහුණුවකින්ද ඒ සමන් විතයි. අනතුරුව ඔවන් සීලු දෙනනාට ව්‍යාපෘතියක් භාරෙන බව රාජ්‍ය පරිාල් නමත් තේශය පවසනවා. වසර ඉතිරි කාලේ රාජායතනක පුහුණුවකට යොමු කිරීම නනිවිතයි. වසරක පුහුව අවසානේ ග්‍රමිය හා වතු පාසල්, ගොවිජනසේවා මධ්‍යස්ථාන ප්‍රදේශය වාරි මාර්ග කාර්යාල වනචිවී කාර්යාල දේශය ආයුරද රෝහල් ග්‍රමිය රෝහල් ඩිස්පෙන්න්සරරි සුළු අපැන බෝග කාරයාල වැනි ග්‍රමී අංශයට රජ්ුව සබඳධ ආයතන වෙත අනියුක්ත කිරීමට සැසුම්රතිබෙනවා. චර කායගර මේගේ දෙයක් ක්‍රියාත්මක ුන්න හැනේ ඒ නිසා මේ වගේ දෙයක් මේ රජයතුලින් ක්‍රියාත්මකවීම ගැක සතුටක් තියෙනවා. මේ අස්තාව පුලිම් ප්‍රයෝජනයටට අරගෙන පරම සේවය අපේ ලංකාවට ට කිරීමට බලපොරත්ීම. ජනාධි පරිතුමාන් කිසිම පක්ෂපාට වේදයගින් තොරව සුදුසුකම් සහිත සියලමු පාධධාරීට මේ පත්වීම් ලබල දල තියනවා. අවුරදු හයක් බලංහිදයා ජොබ්ක් ලැබෙන කහන් අද තමයි අාධියගත්තක සතුට ඇත්තරම ලැබෙන්නේ. <laughs> .